හෙට අනිද්දාට රට වැහෙයිද? පවතින කොරෝනා තත්ත්වය හමුවේ ගතියුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා වන විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මෙරට පුරවැසියන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම අනිවාර්ය කිරීමට අදාළ නීති සම්පාදන කටයුතුද මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 457ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 569928ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව දැක්වූයේ 11928ක් ලෙසයි. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14533ක් දක්වා ඉහළ ගියේ ඊයේ මෙරටින් වාර්තා වූ මරණ 28ත් සමගයි. මේ අතර මෙරටින් වාර්තා වූ පළමු ඔමික්‍රෝන් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින්ගේ ඔමික්‍රෝන් පරීක්ෂණ වාර්තා ඉදිරි දින දෙක තුළ ලැබීමට නියමිත බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා. පවතින තත්ත්වය හමුවේ ගතියුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා වන විශේෂ රැස්වීමක් අද රාත්‍රී 7:30ට පැවැත්වීමට නියමිතයි. ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් ඔහු කියා සිටියේ සම්පූර්ණයෙන්ම රට වසා දැමීමකින් තොරව කොරෝනා තත්ත්වය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි. මෙරට පුරවැසියන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම අනිවාර්ය කිරීමට අදාළ නීති සම්පාදන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි මහනුවරදී ඊයේ මාධ්‍ය වෙතින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.